අපිත් එක්ක අර්ථතර්කවලට එකතු වෙන්නේ ගරු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාතලි චම්පික රණවක මෑතුමා. බොහොම ආදරෙන් පිළිගන්නවා චම්පික මේ අපේ අර්ථතර්ක සංවාදයට. මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාගේ අලුත් පොත බලය සහ බලය. ඉස්සෙල්ලම මට කියන්න ඇයි මේ වගේ නමක් මේ මේ පොතට යොදාගත්තේ? ඇත්තටම මෙතනදී එක බලයකින් නිරූපණය වෙන්නේ අපි පාවිච්චි කරන බලශක්තිය. ඒ කියන්නේ තෙල්, විදුලි බලය ආදී වශයෙන් අපේ එදිනෙදා ජීවිතයට අපි පාවිච්චි කරන බලශක්තිය. අපි ගත්තොත් රටක ආර්ථිකයකත් අපිට කියන්න පුළුවන් ජීවනාලිය බලශක්තිය කියලා. අනිත් බලය තමයි දේශපාලන බලය. එතකොට මේකෙන් ඒ දෙපැත්ත ගැනම සාකච්ඡා කරලා තියෙනවා. බලශක්තියේ ගමන් මගත් බලශක්තිය මනුෂ්‍ය ජීවිතයට, මනුෂ්‍ය සමාජයට, මනුෂ්‍ය ශිෂ්ටාචාරයට බලපාපු ආකාරයත්, ඒක දේශපාලන අවියක් හැටියට, ආර්ථික අවියක් හැටියට, සමාජ අවියක් හැටියට ලෝකේ පාවිච්චි වෙන හැටි ගැනත් සාකච්ඡා කරලා තියෙනවා. ඒකයි බලය හා බලය නමින් ඒක නම් කරලා තියෙන්නේ. මම මේ පොත නැවත වාරයක් කියවන්න ඕනේ. මං උඩින් පල්ලෙන් තමයි ඇත්ත වශයෙන්ම දැනට බැලුවේ. නමුත් තවත් එකක් මට තේරුම් ගියා. මේක මේ නිලධාරී බලයක්, දේශපාලන බලය කියලා කිව්වට මෙතන කියන විදිහට මේ සුදු කරපටි ආර්ථික ඝාතකයන් විසින් කරන ලද මහා මෙගා ඩීල් සම්බන්ධයෙන් සහ අපිට අවශ්‍ය නොවන ආකාරයේ මේ සම්ප්‍රේෂණ බලාගාර ඉදිකිරීම පිළිබඳව එක තැනකදී චම්පික කියනවා මේ දේශපාලන අඥාන්ට නෙමෙයි, මේවායේ යම්කිසි වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද බාර ගන්න ඕනේ මේ නිලධාරීන් කියලා. මොකද සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන මතය තමයි මේ දූෂණ සියලුම දේ මේ දේශපාලනඥයෝ කරපු දෙයක්, අර ඇමතිවරයා, මේ ඇමතිවරයා. අපි එතනින් පටන් ගමුද මේකේ මේ කතාව? ඇත්තටම මේකේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස අධ්‍යාපනික වශයෙන් වැදගත් කොටසක්. ඒ කියන්නේ ශිෂ්‍යයින්ට සමහර විට ඒ ශාස්ත්‍රයේ, විශේෂ ශාස්ත්‍රයේ ඉන්න අයටත් වැදගත් කොටසක් බලශක්තියේ විද්‍යාත්මක පැත්ත. ඒ නිසා ඒක කෙනෙකුට ඒක නීරස වෙන්න පුළුවන්, ඔබතුමාටත් ඒක නීරස වෙන්න පුළුවන් බලාගෙන යනකොට. ඒ පැත්ත සහ බලශක්තිය විසින් ඇති කරලා තියෙන මේ පාරිසරික ගැටලු, ගෝලීය උණුසුම් වගේ ඒවා. ඒ ගැන හුඟක් සිංහල භාෂාවෙන්, මම හිතන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් උත් රට ඇතුලේ හරියට නිකුත් වෙලා නැහැ. ඒ නිසා මම ඒ අඩුව පුරවන්නයි ඒක කරේ. ඊළඟට ලෝක දේශපාලනේ හැසිරෙන හැටි සමහර කාරණා අපට තේරුම් ගන්න අමාරුයිනේ. ඒක මේකෙන් පැහැදිලි කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට යුරෝපයේ 8 ගුණයක් ලොකුයි ආර්ථික වශයෙන් රුසියාවට වඩා. හැබැයි රුසියාවට බයයි. ඇත්ත කතාව ඒකයි. යුරෝපය පුටින්ට බයයි ඇන්ජලා මර්කල්, ඔච්චර බලගතු ජර්මන් ආර්ථිකය. ඒ වගේම ඊශ්‍රායල් රට වගේ 23 ගුණයක් තියෙනවා අරාබි ලෝකයේ අර ඉස්ලාමික් ඕර්ගනයිසේෂන් එකේ රටවල් වල ආර්ථික බලය. ජනගහනය ගත්තම 150 ගුණයක්. ඊශ්‍රායලයේ ජනගහනය මිලියන 9යි, අරගොල්ලන් ජනගහනය මිලියන 1200ක් විතර වෙනවා. හැබැයි කවුරුවත් ඉස්රායලට යුද්ධ ප්‍රකාශ කරන්න එන්නේ නැහැ. ගාසා වල අච්චර ප්‍රශ්න ඇති කළා කියලා. මෙන්න මේ වගේ සමහර දේවල් තියෙනවා අපිට ටිකක් පිටින් බැලුවම ටිකක් හිතා ගන්න අමාරු, විශ්වාස කරන්න අමාරු දේවල්. ඒව පිටිපස්සේ තුවන තෙල් දේශපාලනේ මම මේකේ සාකච්ඡා කරලා තියෙනවා. ඒක තුන්වෙනි එක ලංකාවේ බලශක්ති ඉතිහාසයේ ඇතිවෙච්ච විශාල ව්‍යාපෘති, ඒවයේ ක්‍රියාමාර්ග. මම දේශපාලකයෝ සුද්ධ කරන්න යනවා නෙවෙයි. නමුත් මේ රටේ දූෂණ වර්ග තුනක් වෙනවා. එකක් මූල්‍යමය දූෂණ. අපිට ඒක හොයාගන්න පුළුවන් විගණකාධිපතිතුමා හරහා, එම නැත්තම් විගණනවරු හරහා වෙන මූල්‍යමය අඩුපාඩු ප්‍රශ්න. සමහරවිට හරියමං උත්තර නැති වෙන්න පුළුවන්, සමහරවිට උත්තර තියෙන්නත් පුළුවන්. නමුත් ඒගොල්ලෝ විගණකාධිපතිවරයා ඒවා නගනවා. රාජ්‍ය ආයතනවල නම් ඒවා ඔය පැක් එකේ, පබ්ලික් එකවුන්ට්ස් කමිටි එකේ, එහෙම නැත්තම් කෝප්ප ආයතනයේ ඒ ප්‍රශ්න නැගිනවා. දෙපාර්තමේන්තුවල අර පබ්ලික් එකවුන්ට්ස් කමිටි එකෙත්, මණ්ඩල වගේ ඒවයේ කෝප් එකෙත් නැගිනවා. ඒතර හුඟක් දේවල් මේ මාධ්‍යවල මේවා පළ වෙනවා. හවල් ආයතනයේ අච්චර පාඩුයි, හවල් තැන මෙහෙම වෙලා ඒ ආදි වශයෙන්. තව දූෂණයක් තමයි කළමනාකරණ දූෂණය. කළමනාකරණ දූෂණය කියන එකේ මම අදහස් කරන්නේ සමහර භාණ්ඩයකට අපි ගෙවන්නේ ගෙවිය යුතු මිලද කියන එක. දැන් මම ඔබතුමාට කිව්වොත්
බනිස් ගෙඩියක් ගේන්න කියලා ඔබතුමාට පුළුවන් මට ඕක රුපියල් 50ට බනිස් ගේන්නත් පුළුවන් ඔයා 5000ට බනිස් ගෙඩියක් ගේන්නත් පුළුවන් එතකොට මේ මට අවශ්‍ය තාක්ෂණික ගුණාංගයන්ගෙන් යුතු ඒ ප්‍රෝටීන් ඒ කාබෝහයිඩ්‍රේට් ඒ විටමින් තියෙන බනිස් ගෙඩිය මම 5000ට ගත යුතුද එතකොට අන්න එතන සමහරලාට ඔබතුමා ඒ බනිස් ගෙඩිය මිලදී ගැනීමේදී 3 දිනෙකින් කෝටේෂන් අරගෙන ඒ අදාළ මූල්‍යමය රෙගුලාසි පිළිපදලා ඇති නමුත් කලමනාකරන මේ වශයෙන් ඒක හරිද සාධාරණද කියන ප්‍රශ්නේ ඒක ලංකාවේ ගොඩක් ලොකු අඩුපාඩුවක් හැටම දකින්නවා තුන්වෙනි එක තාක්ෂණික විගණනය තාක්ෂණික ක්‍රමවේදවලට පුළුවන් තාක්ෂණයේ පුංචි පුංචි දේවල් කරලා ඒවා දේශපාලකින්ට කරන්න පුළුවන් දේවල් නෙවෙයි ඒවා මේ ශාස්ත්‍රීය විශේෂඥින්ට කරන්න පුළුවන් දේවල් විශාල වශයෙන් වංචා දූෂණ කරන්න ඒ ගැන අපිට තියෙන දැනුම හුඟක් අල්පයි මම උදාහරණ කීපයක් ඔය කෘතිය තුලින් පෙන්නලා තියෙනවා ඒකට දැන් උදාහරණයක් මම පොඩි උදාහරණයක් අවාසනාවන්ත සිද්ධියක් වෙච්ච අපේ විදුලි බල ඇමතුමේ කිටිය චන්ද්‍ර බණ්ඩාර කියලා එතුමගේ දියණිය දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා එතුමගේ ලේකම් ආණ්ඩුපැත්තේ ඉන්නවා ඒක නායක මහත්තයා එතුමා තමයි විදුලි බල ඇමති වෙලා කාලේ තමයි එතුමා සමල්වැව ජලාශය මේ විවුර්ත කරේ එතකොට ඒක විවුර්ත කරන්න එතුමා ජලය පිරෙව්වා අර සුබ නැකතින් ගේට්ටු අහලා එතකොට සියලු දෙනාගේම මේ සියලු දෙනාම ඉදිරියේ මාධ්‍ය ඔක්කොම ඉදිරියේ සුබ මොහොතේ වැඩි වෙලාවක් යන ඉස්සෙල්ලා කඩාගෙන එළියට ආ. ඉතින් මේක චන්ද්‍රබණ්ඩාර මහත්තයාට මේකේ වගකීමක් තියනවාද? මගේ හැඟීම එතුමට මේකේ මේට දොස් කීමෙන් පළක් නැහැ. මොකද මේක පැහැදිලි තාක්ෂණික අපරාධයක් රටේ සිද්ධ වෙච්ච. අන්න ඒ වගේ කාරණා. ඒ කියන්නේ මේ සමහර දේවල් දේශපාලකීන්ට දොස් කියනවා. දැන් ඔවගේ එක ගාමිසනායක මහත්තයාටත් උනා. 1985 මේ කොත්මලේ ජලාශය අරින්න ගියාම ඒක විවුර්ත කරපු දවසේම මේ ලොකු ලීක් එකක් ආවෙලා මේ මුළු බලාගාරෙම යට වුණා. යට වෙලා අවුරුදු දෙකක් බලාගාරේ වහලා තිබ්බා. ඉතින් ලොකු චෝදනාවක් එතුමට එල්ල වුණා. මං හිතන්නේ ඒකට ගමසන්නායකගේ මේ සම්බන්ධයක් තියෙනවා කියලා ඕනකමින් මේක විවුර්ත කරලා ඒක යට කරගන්න එයාට ඕනද එයාගේ දේශපාලන ගරුත්වය සම්පූර්ණයෙන් විනාශ වෙන විදිහට. ඉතින් මං හිතන්නේ ඒවා පැහැදිලි තාක්ෂණික ප්‍රශ්න. හැබැයි මේ රටේ ඒ වගේ දේවල් වලට දඬුවම් ලැබිලා නැහැ. ආයි ඒ වගේ දේවල් වෙන එක වළක්වන්න ක්‍රියාමාර්ග අරන් නැහැ. අන්න ඒක මම අවධාරණය කළා. එක තැනක කියනවා මේ චීනෙන් Rolex එකක් රුපියල් මේ ඩොලර් 10ටත් ඩොලර් 10ටත් හදන්න පුළුවන් කියලා. මිලියනට හදන්න පුළුවන්. ඔව්. එතකොට ඒක මේ ගන්නේ මේ නොරච්චෝලේ ගැන කරන මේ විවේචන මේ බාල බඩු අරගෙන තියනවා මේකට දේශපාලනඥයෝ වගේ කියන්න ඕනේ එක වෙනුවට මේකෙන් පැහැදිලි කරන්න. අර නිලධාරීන් අර කිව්වා වාගේ මේ කලමනාකරණ වංචා හෝ තාක්ෂණික හරියමං විදියට මේ වැඩේ කරලා නැති නිසා සිද්ධ වෙලා තියෙන කලබගෑනියක් කියලා. තව තැනක කියනවා අත වශයෙන්ම නොරච්චෝලේ මේ ඒකේ මුළු ධාරිතාවම අපේ පද්ධතියට එකතු කරගන්න හැකියාවක් නැහැ කියලා. ඒකෙන් කියන්න හදනවා මේ 300 මෙගාවොට් බලාගාර නෙවෙයි මෙතනට අවශ්‍ය වෙන්නේ 150 මෙගාවොට් බලාගාර කියලා. දැන් මම ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි එතකොට දැන් මේකට වගකීම හරි මෙතන යොමු කරන්නේ අර කියපු නිදාන. ඒකයි මම කිව්වේ මේකේ බලය කියන එක අර දේශපාලන බලය කියන එක අපි සාමාන්‍යයෙන් බලන විදිහ නෙමෙයි ඊට වඩා කොම්ප්ලෙක්ස් විදියට. ඔව් ඔව්. මේ බලය මෙතන විහිදිලා තියෙනවා කියන එක. අනිත් ප්‍රශ්න තමයි දැන් එතකොට අපි දැන් තව මේ ගල්ලංගරු බලාගාර හදන්න නියමිත ඉස්සරහ. එතෙන්දී මේ වැරද්ද නැවත නොවෙන්න කොහොමද වග බලා ගන්න කියන එක. ඒක ගැන පොඩි විග්‍රහයක් කරොත් මම ඔය දැන් ගොඩාක් වැරදි විදිහට හුඟක් බාල විදිහට මේ තොරතුරු වාර්තා වෙච්ච දෙයක් තමයි අපේ නොරච්චෝලේ බලාගාරේ. ඇත්තටම විදුලි ගල්ලංගරු බලාගාර පිළිබඳ ඉතිහාසයත් රටේ ලොකු ඛේදවාචකයක්. මම මේකේ විස්තර කරලා තියෙනවා. ජාවර්ධන ජනාධිපතිතුමා මහවැලියේ කඩිනම් කරාට පස්සේ මහවැලිය ඉවර වෙන තිබුණේ 1996 දී. නමුත් ඒක එතුමා කඩිනම් කළා 6 අවුරුදු ව්‍යාපාරයක් බවට පත් කළා. සමහර ජලාශ අතහැරියා, සමහර ජලාශ මේ විදුලිය පැත්තට බර කළා, එහෙම කළා. එතකොට ඒ වෙලාවේ හැබැයි රටේ විදුලිය පරිභෝගිකයෝ හිටියේ 6%.
නමුත් ඒ ජාවදන ජනාධිපතිතුමාගේ පාලනය අවසන් වුණ රටේ විදුලිය පාරිභෝජනයකට පිට 30ක් පමණ වුණා. ඒ කියන්නේ විදුලියන අනුපාතය ඉලෙක්ට්‍රිෆිකේෂන් ලෙවල් එක නැගලා තිබුණා. කවුරුවත් බලාපොරොත්තු වුණේ නැහැ මේ මුල් වකවානුවේ එතුමා දිගුණකින් පමණ මේ විදුලි බලපද්ධතිය මේක නැග්ගනකොට විදුලිය වැඩි වෙයි කියලා තමයි කවුරුත් හිතුවේ. නමුත් බොහොම ඉක්මනටම 80 ගණන් වෙනකොටම 80 දෙනු විදුලි හිඟය ආවා. ලයිට් කපන්න උනා ඇත්තට මේ කාලේ. පුදුම ඉල්ලුමක් ආවා මේ විවුර්තාත්තික යර්ථේ බඩමුට්ටු රටට ඇවිල්ලා විදුලි උපකරණ රටට ඇවිල්ලා විදුලි ඉල්ලුම් වැඩිලා විදුලි දී ගන්න බැරි වුණා විදුලි බල මණ්ඩලයට. ඒක ලයිට් කපන එක පටන් ගත්තේ 80 විතර. ඒතකොට ඒ ක්‍රියාදාමයේ ඒ එහෙම යද්දී මේ ලංකාවේ පළවෙනි වතාවට අපිට පුළුවන් වුණා පරිගණක මාදිලියක් මගින් පුරෝකථනයක් කරන්න. අපි ඒකට කියන්නේ වොස් සිස්ටම් එකලේක වියනවල විශේෂම මේ නැෂ්ටික බලාගාර නිසා ඇතිවෙච්ච තත්ත්වයක්. පුරෝකථනයක් කරන්නේ පුරෝකථනින් පෙනුණා 1990 වෙනකොට විදුලි හිඟයක් ඇති වෙනවා මේ විදියට විදුලි ඉල්ලුම් වැඩි වුණොත් කියලා. ඒ අනුව තමයි ගල්ලංගුරු බලාගාර යෝජනා වුණේ. මේ 1988 දී පළවෙනි ගල්ලංගුරු බලාගාර යෝජනා වුණේ මාතර මාවැල්ලේ. ඉතින් ඒක කෙරුන්නේ නැහැ වෙලාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒක නැමැත්තුවා. එයාගේ ජනාධිපති වර්ණ ව්‍යාපාරයේ කොටසක් හැටියට. ඔහොම ඕක ගිහිල්ලා තමයි ඔය තිරිකුණාමලයට ගිහිල්ලා එතනින් ආයේ බටහිර වෙරළට ගිහිල්ලා එහෙම ගිහිල්ලා තමයි අවසානයේ නොරොච්චෝලේට 1997 දී යන්නේ. එහෙම ගිහිල්ලා කීපාණ්ඩුවක් යටතේ මේක ජපන්ව හදන්න ගිහිල්ලා ජපානයේ මේ වැඩේ සම්පූර්ණයෙන්ම අතහැර දාලා ඊට පස්සේ මේක ටෙන්ඩර් කැඳවලා දෙනවා ඉන්දියාවට NTPC ආයතනයට ආයේ ටෙන්ඩරේ අවලංගු කරනවා ඊට පස්සේ චීනයට ඊට පස්සේ තමයි චීනයට මේක යන්නේ දැන් මේකේ මම දකිනවා මේක අලුත් අත්දැකීමක් මොකද ගල්ලංගුරු අලුත් අත්දැකීමක්නේ මේ අලුත් අත්දැකීමේදී ප්‍රශ්න තුනක් එකක් සැලසුම් කරණයේදී සිදුවෙච්ච අඩුපාඩු ඒකට පැහැදිලිවම මේ සැලසුම් කරණයට මැදිහත් වෙච්ච ඉංජිනේරු මහත්තුරු ඒ වගේම ඒ උපදේශකවරු ඒ වගේම මේක නිෂ්පාදනය කරපු අය වග කියන්න ඕන. මොකද ඕන ව්‍යාපෘතියක් ඉදිරියට යන්න දේශපාලන තීන්දුවක් ගන්න ඕනේ හර්ෂ මුලි. ඒතර දේශපාලන තීන්දුව අදාළ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ආදී වශයෙන් ගන්න ඕනේ. ඒකනේ ගන්න ඒගොල්ලෝ ගන්න නැහැනේ මේ කොයි යන්ත්‍රෙද මොකද්ද කියලා. ඒගොල්ලෝ කියන්නේ 300යි මෙගාවොට් රටට අවශ්‍යයි ඒක පුත්තලම ඉදි කරන්න කියලා දේශපාලන තීන්දුව ගන්නවා. දේශපාලන තීන්දුව ගත්තට පස්සේනේ ඉන්නේ තාක්ෂණික සැලසුම් කරන්නේ. ඊළඟට එනවා මූල්‍යමය ක්‍රියාදාම මේක මේකේ හරබර කොහොමද මේකේ ආදායම් කොච්චර ලැබෙයිද මේකට යන වියදම සාර්ථකද ඒ වගේ පැත්ත ඔය අපි NPV එක කියලා සරලව අදහස් කරන්නේ ඒකනේ මේ net present value එක එහෙම බලනවා දැන් මේ ආයෝජනයේ සුදුසු මට්ටමක තියෙනවද කියලා. ඒතර ඒක ඔක්කොම කරෙන්නේ නිල් දහරින් ඇති. දැන් ඒතර තාක්ෂණයෙන් සිද්ධ වෙච්ච අඩුපාඩු ගැන කතා කරේ නැහැ. දැන් තාක්ෂණයෙන් ප්‍රධාන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි මේ යන්ත්‍රයේ ධාරිතාව. මේක මේ යන්ත්‍රය බාලවීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. යන්ත්‍රය මං කියන්නේ උපකරණ බාලවීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. යන්ත්‍රය ලොකු වැඩි බලපද්ධතියට. ඒ නිසා මේ යන්ත්‍රයේ උපරිම ධාරිතාව ලබා ගන්න බෑ. දැන් උදාහරණයකට 300යි මෙගාවොට් ගල්ලංගුරු බලාගාරයක් අවුරුද්දේ අඩුම ගානේ දින 315ක් දින 330ක් දුවන්න ඕනේ. සාමාන්‍යයෙන් අවුරුද්දකට දින 45ක් තමයි ගල්ලංගුරු බලාගාරයක් අපි වසා දමන්නේ. ඒ අර්ථයෙන් බැලුවම ගිගාවොට් පැය 2200කට ආසන් ප්‍රමාණයක් වර්ෂයකට ගන්න පුළුවන් දවසකට ගිගාවොට් පැය 7ක් පමණ ගන්න පුළුවන් අපේ සාමාන්‍ය ඉල්ලුම දවසකට ගිගාවොට් පැය 30ක් එතකොට මේ 7ක් කියන්නේ සෑහෙන විශාල ප්‍රමාණයක් 25ක් විතර මේ 300 බලා ගන්න මේක 24 පැයම දුවනවා අනිත් එක මගදී කොහෙවත් නවත්තන්නත් බෑ මේක එතකොට නමුත් වෙන්නේ අපේ ඉල්ලුම ඒකාකාරී නෑනේ දවල්ට තියෙන ඉල්ලුම නෙමෙයි රැට 6:00 ඉඳන් 9:00 දක්වා අපිට මෙගාවොට් 2000ක පමණ ඉල්ලුමක් තියෙනවා. ආයි රැ 9:00 ඉඳන් උදේ 4:00 විතර වෙනකන් තියෙන මෙගාවොට් 800ක පමණ ඉල්ලුමක්. ආයි ඒක දවල් කාලේදී මෙගාවොට් 1200ක් පමණ වෙනවා. ඒතර මේ විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන කළමනාකාරිය කියන්නේ මේ විදුලි ඉල්ලුමෙන් 10%15 ඉක්මවන බලාගාරයක් කියන්නේ තනි යන්ත්‍රයක් පවත්ත ගන්න බෑ කියලා. උදාහරණයකට කිව්වොත් ඉල්ලුම මෙගාවොට් 1000 නම් වැඩිම යන්ත්‍රයකින් ගන්න පුළුවන් මෙගාවොට් 150යි. දැන් එතකොට කොහොමද අර මෙගාවොට් 800 වෙලාවේ මේ බලාගාරයේ දුවන්නේ? මේ බලාගාරයේ 300 මෙගාවොට්ම ගන්න බෑ. ඊට අඩුවෙන් දුවන්න වෙනවා. ඉතින් අන්න ඒක කාර්යක්ෂමතාවයේ ප්‍රශ්නයක්. ඉතින් ඉල්ලුම වැඩි වෙච්ච දවසක මේක ප්‍රයෝජනෙයි ගන්න පුළුවන් වෙයි. නමුත් මේක ඇවිල්ලා අපි කියන විදිහට පදනම් බලාගාරය. ඒ කියන්නේ බේස් ලෝඩ් බලාගාරය. අපේ ඉල්ලුම වැඩි වුණාට අපේ බේස් ලෝඩ් එක එහෙම ලොකුවට වැඩි වෙන්නේ නැහැ. බේස් ලෝඩ් එක වැඩි වෙන නම් 24 පෑයම දුවන වාණිජ ආයතන ඒ වගේම කර්මාන්ත ආයතන අවශ්‍යයි.
ikan maha parimana karmante la api gatot wane pohora ewage nawattanna beri simenti ewa nawattanna bæne 24 pæma duwanno ne samala ta hotel wage ara 24 pæma ac ek ehema tiyana ewage load awashya e ewage illumak rate bohoma simaakariyo wedi wenna iti man me gena meka kara morota visvidyalaya vidwat kandayamakin eken peni giya meka me adu washin me adu mattamen load kirima nisa padu wenawa iti eka kawurwat vivechanayata hasu kale innae ඊළඟට මේ සම්ප්‍රේෂණ යන්ත්‍රය සම්ප්‍රේෂණ පද්ධතියට ওই මෙගවොට් 900ම ගේන්න බෑ හලාවතින් පස්සේ ගේන්න ක්‍රමයක් නැහැ ඒ නිසා දැන් අනුරාධපුරේ හරහා මම එකක් ගේන්න වෙලා තියෙනවා ඉතින් ඒක හැදිලා එනකොට තව කල්යයි ඒ කියන්නේ මේ 900ම ප්‍රයෝජනෙ ගන්න අපිට හැකියාවක් නැහැ ඒක පැහැදිලිව සැලසුම් කරන්නේ අඩුපාඩුවන් මම හිතන්නේ කිසිම දේශපාලකෙක් කියයි කියලා මේ 150ට මේක දුවන්න හදපල්ලයි කියලා නේද ඒතර ඒ වගේම මේ ගල්ලඟුරු බෑමේ තියෙන දුෂ්කරතාවය මේ කෝට් 900කට අවුරුද්දකට මිලියන 2ක් විතර බාන්න වෙනවා දැනුත් ඔය ලක්ෂ 6 බාගන්නේ අපි ටිකක් අමාරුයි ඉතින් ඒක කොහොම කරගනීද කියන්නේ බෑ මුල දිච්ච අඩුපාඩු අපි ජයගත්තද අනිත් එක මේ යන්ත්‍රයේ විශාල යන්ත්‍රයක් නිසා මේක නිවෙන්න කල් ගන්නවා දැන් උදාහරණයකට මේ මෑතදී එක ටර්බයින් එකක හානියක් සිද්ධ වුණා දෙවෙනි යන්ත්‍රයේ දැන් ඒක නිවෙන්න ඕනේ නිවෙන්න දවස් 14ක්වත් යනවා ඔව් මේ යන්ත්‍රය දවසකට නවත්තනවා කියන්නේ මිලියන් 200ක පමණ පාඩුවක් වෙනවා ඔව් දැන් මේ මෑත කාලේ මේ ගිය සතියේ කලින් සතියේ එහෙම දැන් මේක නවත්තලා නැති නේද දෙවෙනි ටර්බයින් එකක් ඇදුනා මේ ටර්බයින් එකේ බ්ලේඩ් එකක් ඇදුනා දැන් මම කියන්නේ ඒකට අත ගහන්න තරම් අර මේ ඔන් හෑන්ඩ් ඔපරේෂන් එකක් කරන්න මේක රත් වෙන එක නිවෙන්න එපා ඒකට නවත් දවස් 14ක් හැබැයි මෙහෙම කතාවක් උත් කියනම් පොතේ පොයිරේ කියන මේ කන්සල්ටින් ආයතනය ඒගොල්ලෝ එකඟ වෙලා තියෙන දේවල් අපේ මේ නිලධාරීන් එක්ක ඒ එකඟතාවයෙන් ඒගොල්ලන්ට ගැලවිලා යන්න අවස්ථාවක් දැන් ලැබිලා තියෙනවා කියලා. ඒකට හේතුව දැන් මේ මේ වගේ කන්සල්ටන්සිස් කරනකොට මේ පොත් තුනක් තියෙනවා. මේ yellow book එක එහෙම කියලා ඒ ෆිඩික් කියලා තියෙනවානේ අර මේ ෆිඩික් ඉන්ටර්නැෂනල් එක මම ඔගේ පැහැදිලි කරලා තියෙනවා. ඔව්. ඉතින් ඒකට අනුව තමයි මේ කන්සල්ටන්ට් බලය දෙන්නේ. කන්සල්ටන්ට් ඒ කියන්නේ උපදේශකයාට පුළුවන් ද යන්ත්‍රයේ මේ සම්පූර්ණ තාක්ෂණික විශ්ලේෂණයක් කරන්න. එයාට ඒවා වෙනස් කරන්න අයිතිය තියෙනවද? එහෙම නැත්නම් එයා හුදු මේ දෙස නිකන් බලා සිටින්නෙක් පමණක්ද කියන එහෙම ඒ උපදේශනීය දෙන ප්‍රමාණය. ඒතකොට පොයෝරිලට දීලා තියෙන්නේ බොහොම අඩු වගකීමක්. මේ මේ ඒ එකඟතා ලියවිල්ලේ ඔව් ඉතින් මම හිතන්නේ ඒක තමයි මම මුලින් පටන් ගත්තෙත් ඒ කියන්නේ මෙතන මේ නිලධාරීන්ගේ මාෆියාවක් ගැන දැන් මම අහගෙන එදා චම්පික කියනවා අර මේ සාකච්ඡාවකදී මේ ප්‍රභාකරන්ට වඩා භයානක සුදු කරපටි මාෆියාවක් මේක ඇතුලේ තියෙනවා හරි ඉතින් මොවුන්ගෙන් තමයි අපි මේ රට බේර ගන්න ඕනේ කියලා. මොකද මේකේ මම අර කලින් කියපු කොටසේ අර දෙවෙනි කොටසේ තියෙනවා කොහොමද මේ ලෝකේ බොහෝ රටවල් වල ජපානේ පෙන්නලා තියෙනවා තවත් රටවල් වල පෙන්නලා තියෙනවා කොහොමද මේ ආණ්ඩු පෙරළුනේ කොහොමද මේ මේ බලය Tamanට ඕන විදිහට හසුරුවා ගැනීමෙන් කියලා. එතකොට එතෙන්දී මේ මේ සුදු කරපටි මාෆියාව මේ කරන ත්‍රස්තවාදය හරි නවත්වා ගැනීම සඳහා මොකද්ද හරි දේශපාලඥයෝ හැටියට ඇමතිවරු හැටියට රජයක් හැටියට කරන්නේ ඔව් මේක ඇත්තටම මම හිතන්නේ මගේ දැක්ම මේක ලෝකේ පුරාම තියෙන ප්‍රවණතාවයක් මේක මේ ලංකාවේ විතරක් තියෙන ප්‍රවණතාවයක් නෙවෙයි ලෝකේ පුරාම මේවත් එක්ක හැප්පෙන්නේ මිනිස්සු හැප්පිලා තියෙනවා මේවා යම් ප්‍රමාණයකට මේ බලශක්ති මාෆියාවත් එක්ක හැප්පිලා ජයගත්ත දේශපාලකයෙක් තමයි ව්ලැඩිමිර් පුටින් ඔහු ඇත්තටම අර ක්‍රූඩොස්කි ඇතුළු පිරිස හිරේ දාලා මර්ධනය කළේ ඔහුට තේරුණා මාධ්‍ය ඒ අනිකුත් ශේෂ්ත්‍ර පාවිච්චි කරගෙන ඔහුගේ පාලනය කරන්න මේ විශාල මේ තෙල් සමාගම් යුකොස් එක ක්‍රියා කරන බව. ඉතින් ඔහු ඊට කලින් ඒකට මැදිහත් වෙලා එහෙම ඒක තලාපෙලා දැම්මා. නමුත් තව සමහර අයට ඒක කරගන්න බැරි නෝ උදාහරණයක් තියෙනවා කැලිෆෝනියාවේ ආණ්ඩුකාරයා ඩේවිස් ඔහු ඇත්තටම ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ගියේ මෙයාගෙන් පස්සේ මේ බ්‍රිල් ක්ලින්ටන්ගෙන් පස්සේ ජනප්‍රිය දේශපාල නායකයෙක් කැලිෆෝනියාවේ ලයිට් කපල සම්පූර්ණම ලයිට් කපල ඔහු විනාශ කරා මේ කැලිෆෝනියාවේ ඒ ළඟට මේ හටයාමා ජපානි බලයට ආවේ ඩිමොක්‍රටික් පක්ෂයේ අවුරුදු ගානකට පස්සේ දශක ගානකට පස්සේ ලිබරල් පක්ෂය පරාජය කළා. ඔහු LNG අයත් එක ගහගන්න ගිහිල්ලා විනාශ වුණා. ඊළඟට අවසාන වශයෙන් නෙස්ටික බලාගාර ප්‍රශ්නේ
පදනම් කරගෙන මැතිවරණය පැරදුනා. ඒ වගේම බූටෝලා පකිස්තානයේ විදුලි බලය පද්ධතිය සම්පූර්ණ කඩාවැටලා ලයිට් දෙන්න විදිහක් නැතුව නැති වුණා ඒගොල්ලෝ. මේ ඒ වගේම මේ ඔස්ට්‍රේලියාවේ ලේබර් පක්ෂයට අත්විච ඉරණම ගල්ලංගුරු වලට සර්චාර්ජ් ගන්න කෙවින් රඩ් වෙච්ච කෙවින් රඩ් ජූලියා ගිලඩ් දෙන්නටම වුණා ඒක. ඉතින් මේ වගේ මේ ලංකාවෙත් මේක වෙලා තිනවා මම හිතන මට මගේ මේකට අනුව බොහෝ වේගයෙන් මේක වර්ධනය වෙන්න පටන් ගත්තේ 80 දශකයේ මුල ඉඳන්. ඊට ප්‍රථමත් මේ යම් යම් චෝදනා වගේවා ඉතින් අනිවාර්යයෙන්ම ලංකාවේ තිබුණානේ. ඔය මුලම කාලේ ජීජී පොණම්බල මහත්තයරත් තිබුණා ඔය නැව් ගේනකොට මේකක් වුණා කියලා ඩීඑස් රණායක මහත්තයාගේ ආණ්ඩුවේ. අපි මුලින්ම නිදහස ලබා ගත්තාමම ওই චෝදනාව ආවා. ඔය වගේම තාක්ෂණික හොරකම් කරා මේ රටට නැව් බෝට්ටු දීවර බෝට්ටු මිලදී ගැනීමෙදි කියලා. ඉතින් ඒ වගේ ඒවා තිබුණට මේ ඒවා හරි විවෘතව සාකච්ඡා කළා විවෘතව විසඳ ගන්න පුළුවන් වුණා. එහෙම තත්ත්වයක් ඒ කාලවල තිබුණා. 70 මැති මේ 60 දී මැතිනිය මේ තෙල් සමාගම් එක සැප්පුණාම එතුමියට ලොකු දේශපාලන බලපෑමක් එල්ල වුණා ඔය තෙල් ජනසතු කරපු වෙලාවේ. ඒවත් හැබැයි විවෘතව ඉදිරියට ගියා. කොහොම වුණත් මම මට හිතන හැටියට මගේ විශ්ලේෂණ වලට අනුව පෙනී ගihin තියෙන්නේ 80 මේ කඩිනම් මහවැලියත් එක්ක දේශීය ඉංජිනේරුවන් ඉවත් කළා ඒ වෙනුවට විදේශීය උපදේශක සමාගම් සහ විදේශීය ඉංජිනේරුවන් පැමිණලා දේශීය ඉංජිනේරුවන් එක්ක සහ දේශීය විද්‍යාඥයෝ එක්ක දේශීය ගණකාධිකාරීවරු ඇතුළු මේ පිරිස එක්ක ඇති වෙන මේ සම්බන්ධය එක්ක ඇති වෙන මේ අලුත් තත්වය අර දේශපාලන ක්‍රියාදාමයට ඔබ්බෙන් ගියා. ඒකට ඊට ඉහළින් තියෙන මේක. ඒ කියන්නේ දේශපාලකයා කවුරුණත් ප්‍රශ්නයක් නැති තත්ත්වයටපත් වුණා. මේක ඇත්තටම එක්තරා ආකාරයක අර බැක්ටීරියා අපිට හිතන අපේ ඇඟේ බැක්ටීරියාවක් ඉන්න කියලා. නමුත් බැක්ටීරියාවට හිතෙන්නේ අපේ ඇඟ එයාට ආහාරයක්. ඒ වගේ මේ දේශපාලකයෝ හිතනවා තමන් යටතේ මේ නිලධාරීන් ටික ඉන්නේ මට ඕන වැඩ මට කරන්න පුළුවන් කියලා. නමුත් ඒගොල්ලෝ හිතන්නේ දේශපාලකයෝ කියන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් අතකොළු කියලා. ඉතින් ඒක දිගටම විවිධ රාජ්‍යයන් යටතේ විවිධ ජනාධිපතිතුමාලා යටතේ අගමැතිතුමා මේ විවිධ අමැතිවරු යටතේ දිගටම මේ ශේෂ්ත්‍රයේ ආවා. එතකොට පාතලි චම්පික රණව කැමතුමාටත් උනේ ඒකද? මටත් සෑහෙන ඒ බලපෑම ආවා. මමත් ඒගොල්ලොත් එක්ක පොරබදලා සෑහෙන මං අත්දැකීමක් ලබා ගත්තා. දැන් මම අපිට කාලේ පිළිමත ගැටලුව නිසා මම තව මේ දේවල් දෙකක් ගැන ඉක්මනින් අහන්න කැමතියි. එකක් තමයි මේ පෙට්‍රෝල් මිල ගැන. හරි මේ පොතේ සඳහන් වෙනවා. 2013 මිලත් එක සංසන්දනය කරනකොට රුපියල් මම හිතන්නේ 90ක් තමයි වෙන්නේ ගොඩ බහින මිල. ඊට පස්සේ ඒකට තව රුපියල් 7ක් එකතු කරාම 97ක් සහ සමහර වෙලාවට පිරිපහදු කරපු තෙල් පාවිච්චි කරනවා සමහර වෙලාවට කෙලින්ම පෙට්‍රෝල් හැටියට ගෙන්නනවා. ඒ කෙසේ වෙතත් රුපියල් 114 කට විතර තමයි අවසාන මිල එන්නේ. නමුත් 160 ගානකට තමයි විකුණන්නේ. ඒතර මෙතෙන්දී කන්සල් සංස්ථාව ලාභ ලබනවා කියලා කිව්වට අත වශයෙන්ම රජය මහ විශාල බද්දක් අය කරගන්න. ඒතකොට මෙතන තියෙන අසාධාරණය පිළිබඳව මේ පොතේ කතා වෙනවා. ඒක නම් මේ මොකද්ද? මගේ අදහස මේකයි. මගේ අදහස දැන් තෙල් මිල ගණන් තෙල් ඉන්ධන සහ විදුලි මේ අපි කියන විදුලි අයක්‍රමය සම්බන්ධයෙන් විවෘත ප්‍රතිපත්තිය රටකට තියෙනවා. ඒක මේ නිලධාරියෙකුට දෙන්නෙකුට මැද්දෙන් ඇඟිලි ගහන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් මම මේ උදාහරණයක් හර්ෂයට කියන්නේ මතක ඇති එක කාලයක් තිබුණා අපි ඩීසල් රුපියල් 10කින් නැග්ගොහම බස් කාරයෝත් රුපියල් 10කින් නැග්ගනවා. ඒ කියන්නේ කිසිම විනිවිද භාවයක් තිබුණේ නැහැ ඩීසල් මිලයි බස් ගාස්තුවයි අතර. නමුත් අපේ පිරිසක් ඉදිරිපත් වෙලා ඔය අමල් කුමාරගේ මහත්තයලම හැදුවා මිල සූත්‍රය. ඒතර මේ මිල සූත්‍රයට අනුව ඉන්ධන වල මිල උනේ 127යි මුළු වියදමේ. ඒ කියන්නේ බස් ටිකට් එකේ වියදමෙන් 127යි. නමුත් කලින් මේ කිසිම ප්‍රතිපත්තියක් නොතිබිච්ච නිසා මොකද උනේ බස් හිමියන්ට ඕන විදිහට ඩීසල් මිල නංවනකොට බස් ගාස්තු නංවන්න පුළුවන්. ඒ වගේ මේ විදුලි අය ක්‍රමය තෙල් මිල, ඩීසල් මිල, පෙට්‍රල් මිල, භූමි තෙල් මිල ඒ වගේම අනික් මේ නැප්තා ආදි වශයෙන් තියෙන අනික් මිල අන්තර්ජාතික මිලයි දේශීය අවශ්‍යතාවයයි රැකගත යුතුම සමාජ කණ්ඩායම් ඉන්නවනේ. ඒ රැකගත යුතුම සමාජ කණ්ඩායම් යන සලකල බලලා විවෘත මිල ක්‍රමයක් විය යුතුයි. ඒක කාටවත් ආදායම් උපදවන බදු අය කරන ක්‍රමයක් විය යුතුත් නැහැ.
ඒක මහා භාණ්ඩාගාරයට හෝ බැංකුවලට හෝ බරක් වෙන ඒ ආයතන වලට බරක් වෙන සහනාධාර ක්‍රමයක් විය යුතුත් නැහැ. මොකද සහනාධාර දීලා ගෙනියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක අපි නිෂ්පාදනය කරන දෙයක් නෙමෙයිනි. මේක සහනාධාර දුන්නා කියලා අපිට මේ රට ඇතුලේ නිෂ්පාදනයක් මේකෙන් රැකෙන්නේ නැහෙනි. ඒ නිසා ඒක විය යුතුයි. දැන් ඒකෙදී ප්‍රධාන වශයෙන්ම 2001 2006 අතර චන්ද්‍රිකා මෙතන ඉන්න වෙලාවේ තමයි ওই ආසියානු සංවර්ධන බැංකුව ඇවිල්ලා ওই ප්‍රතිසංස්කරණය ආරම්භ කළේ. තෙල් සංස්ථාව 3ට කඩලා විදුලි බල මණ්ඩලය 6ට කඩලා යන වැඩපිළිවෙල ඒකේ මිල සූත්‍රයක් ඉදිරිපත් කරා. ඒ මිල සූත්‍රය 2002 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කළා. ඒ මිල සූත්‍රයේ තියෙන අඩුපාඩුකම් මම මේකේ සාකච්ඡා කරලා තියෙනවා. නමුත් එම මිල සූත්‍රය මගින් ඒ ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත් කරපු මිල සූත්‍රය මගින් පාරිභෝගිකයා බලාත්මක වුණා. අපි එතකොට දන්නවා කාටද අපි ගෙවන්නේ මොකටද අපි ගෙවන්නේ කියලා. දැන් උදාහරණයක් ඇටියට දැන් මේ මේ ලංකා කන්තිල නීතිගත සංස්ථාවට බණින්න හරි ලේසියි අපිට. නිලධාරීන් දූෂිතයි කියන්න හරි ලේසියි. සේවකයෝ දූෂිතයි කියන්න හරි ලේසියි. නමුත් ඒ වගේම විදුලි බල මණ්ඩලයේ පාඩු වුණාම නිලධාරීන් දූෂිතයි කියන්න අපි ලේසියි. නමුත් සමහර අවස්ථාවලදී රාජ්‍ය ප්‍රතිපත්ති නිසා නම් ඒක වෙන්නේ ඒකේ වගකීම ඒ නිලධාරීන්ට ඒ පුද්ගලින්ට ලැබෙන්නේ නැහැ. ඒක නිසා මම කියන්නේ දැන් පෙට්‍රෝලියම් බදු බිලියන 65ක් විතර වෙනවා ගිය අවුරුද්දේ. ඊට අමතරව පෙට්‍රෝලියම් සංස්ථාවේ නොඑක ආකාරයෙන් වෙලා තියෙන ණය ගෙවන්න ඒගොල්ලන්ට ගිහින් තියෙනවා බිලියන 18ක්. ඒතර මේ දෙකේ එකතුව ගත්තාම බිලියන 80ක් පමණ. ඒ කියන්නේ සෑම තෙල් ලීටරයකින්ම අපි අපි දන්නවා තෙල් ලීටර බිලියන 4ක් පමණ භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල් ඒ වගේම දැවි තෙල් රටේ පාවිච්චි වෙනවා. රුපියල් 20කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා මේ පාරිභෝගික වගකීම් යුතු නැති ප්‍රමාණයක්. ඉතින් ඒක ඒක අනවශ්‍ය ගාණක්. ඒක අනවශ්‍ය දෙයක්. ඒ නිසා පාරිභෝගිකයාට දැනගැනීමේ අයිතිය තියෙනවා හුදු ලාභ පාඩු ක්‍රමයක් නෙමෙයි කොහොමද මේ ක ඇති වෙන්නේ මොනවද මෙතන තියෙන අඩුපාඩු ඒක පාර්ලිමේන්තුව ඇතුළු අනික් අයත් කරන්න ඕනේ ඒවා කොහොමද අඩු කරගන්නේ අර ණය බර අඩු කරගෙන අර බිලියන් 18 සහනය දෙන්නේ කොහොමද මේ බිලියන් 60 ගානක පෙට්‍රෝලියම් බද්දක් අවශ්‍යද ඒ ඒ කියන කරුණු බලලා අවශ්‍යයට සහනාධාරය දෙන්නත් අනික් ඒවා මේ විවෘතව පවත්වාගෙන යන්නත් ඕන නැත්නම් මේ තෙල් සංස්ථාව වගේ ඩොලර් බිලියන 5-6ක බිස්නස් එකක් සහනාධාර දීලා ගෙනියන්නත් බෑ ඒවායේ බර රටේ බැංකුව වලට දරා ගන්නත් බෑ ඒක කෝප්පාර්තාවෙත් බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා ඒ බර දරන්න බෑ කියලා. ඒ වගේම විදුලි බල මණ්ඩලය දැන් උදාහරණයකට මේවට ප්‍රතිපත්තියක් තියෙනවා මම කියන්නේ. දැන් උදාහරණයකට ඩීසල් වල බලශක්තියෙන් 80%යි නැප්තා නිපදවන. නැප්තා කියන්නේ ඉතාම හොඳ ඉන්ධනයක් කවුරු වුණා කිව්වත්. ඒතර ඒකට ඩීසල් වල මිල දීලා හරියන්නේ නැහැ. ඒක ඩීසල් වලින් 80%ක් දෙන්න ඕනේ. ඒ වගේම දැවි තෙල් කියන්නේ අපද්‍රව්‍යයක්. දැවි තෙල් කියන අපද්‍රව්‍යයට ඩීසල් වල මිල ගණන් දීලා හරියන්නේ නැහැ. මුළු ලෝකෙම දැවි තෙල් වලට දෙන්නේ ඩීසල් වලින් 60% තමයි වැඩියෙන්ම දීලා තියෙන්නේ. අපේ 80%කට කිට්ටු ප්‍රමාණයක් දැවි තෙල් වලට අය කරනවා. ඉතින් මේ මේ වගේ දැන් ලී වලටයි ලී කුඩු වලටයි හර්ෂ එකම ගන්න දෙන්න බෑනේ. හරි. ඒත් ඒ නිසා අපේ මේ මේ ශේෂ්ත්‍රය ගැන අපේ අවධානය යොමු වෙන්න ඕනේ ලංකාවේ අංක 1 සංවර්ධන ප්‍රමුඛතාවයේ විය යුත්තේ පිරිපහදුව නවීකරණය කිරීමත් පිරිපහදුව මේ පරිවර්තන දැනටමත් අපි හුඟක්ම පමයි මේක 1990 වෙන්න ඕනේ දෙයක් මූලික සැලසුමට අනුව දැනටමත් අපි අවුරුදු 30ක් 35ක් මේකට පමා වෙලා තියෙනවා මේ කටයුත්ත කරන්න. ඒ නිසා මහජනයාට පාරිභෝගිකයාට විවෘත විදුලි අය ක්‍රමයක් විවෘත කන්තිල් මිල ක්‍රමයක් තියෙන්න ඕනේ නිලධාරී දෙතුන් දෙනෙක්ගේ තෝන් ලණුවක් බවට මේක පත් කිරීමට ඉඩ දිය යුතු නැහැ. එතනදී චම්පිකයි මමයි දෙන්නම 100%ක් එක වෙනවා. මොකද අපේ අවශ්‍යතාවය ඒකයි. මොකද අද වෙනකොට වෙලා තියෙන්නේ මහ භාණ්ඩාගාරයට ඕන ඕන විදියට මේ මිල වෙනස් කරනවා. ඔවුන්ට සල්ලි මදි වුණාම 147ක් කාලේ තෙල් බැරල් එක රුපියල් 142යි පෙට්‍රෝල් ලීටරේ. දැන් රුපියල් ඩොලර් 88ක් කාලේ පෙට්‍රෝල් ලීටරේ 162කට වැඩි වෙලා තියෙනවා. අවසාන වශයෙන් අපි වෙලාව ඉවරයි. නමුත් මේ එල්ල කරනවා චෝදනා රාශිය කැබිනට් ඇමතිවරයෙක් හැටියට රජයේ පාර්ශවයේ හැටියට ඔබතුමාගේ පක්ෂේ මේක කොයි විදියට ඉස්සරහට පාතලී තම්පික රණවක ඇමතිවරයාගේ දේශපාලන ගමන් මගට බලපායිද? මෙහෙමයි. අපි පෙනී ඉන්නේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් ලෝකයේ ඕන රටක මේ වගේ සංවාද සමාජයේ තියෙනවා. ඒ කාලේ 77 ෆීලික්ස් ඩයිසුයි කොල්ලුවිනුයි අතර රටේ ආර්ථිකය ඇන්නම් පෙර ඒගොල්ලෝ අතර රටේ ආර්ථිකය කියන්නේ කොහොමද කියලා ගැටුමක් තිබුණා. ඊළඟට ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩු කාලේ රොනි ඩිමෙල් ලලිත තුලත් මුදලි අතර රට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන සංවාදයක් තිබුණා. දැන් ඔය චීනේ වගේ රටවල් වලත් අපි කියනවා වාදයක් තියෙනවා තිබුණා. ඒක කාලයක් ඔය ඩෙන් ෂියාවපින්ගේ කාලේ මේ බැලන්සර්ස් වර්සස් බිල්ඩර්ස් කියලා කට්ටියක් ඔය ඉක්මනට මෙගා ව්‍යාපෘති කරගෙන ඉක්මනට යන කියලා තව කට්ටියක් අපි සමතුලිත තත්වයක්
ඇති කරගමු කියලා. ඉතින් මේ අවස්ථාවේ රටට අවශ්‍යයි මේ රටේ ආර්ථිකය ඒ වගේම රටේ බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳ විවෘත සංවාදයක්. විවෘත ක්‍රියාවලියක්. ඉලක්කන් සෙල්ලම් වලින් කොලේ වහලා රෝස පාට චිත්‍ර ඇඳලා මේ ප්‍රශ්නේ යන්න බෑ. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා හමු විසඳන ප්‍රශ්නයක් නෙවෙයි. මේක ඒ කාලෙත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ තිබිච්ච ප්‍රශ්න ටික මම ඕකේ සාකච්ඡා කරලා තියෙනවා. මේක සෝමන් සමරසිංහ මහත්තයා අනුරදිසානායක මහත්තයා වයි කියලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේ රටේ අපි කාටත් වග කියන බරපතල ප්‍රශ්නයක්. එතෙන්දි අපි පැවැත්මද ඇත්තද කියන ප්‍රශ්නය අහම අපි ඇත්තත් එක්ක හිට ගන්නවා පැවැත්ම පරදුවට තමයි. බොහොම ස්තුතියි පාත්‍රේ චම්පික රණවක ඇමතුමා.